සුබ දවසක් ඉල්ලෙක්ට්‍රොනනික් ප්‍රොජෙක්්වට අදාලව වැඩ කටයුතු කිරීමේදී අපිට අවශ්‍යම වෙන උපකරණයක් තමයි මල්ටිමීට එකක් කියන්නේ. ඇනලොක් හ ඩිජිටල් ලස වර්ග දෙකින් මල්ටිමීට එකක් මිලදීගත හැකි. අතරම විධ මිල පරාසයන්ගෙනොත් මල්ටිමීටේ එකක් මිලදීගන්න පුළුවන්. ඒවාගේම ආඩුයිනෝ වැනි ඕපන් සෝස් පලට්ෆෝම් එකක් භාවිතක් කරමිනුත් අපිට පුළුවන් මල්ටිමීටේ එකකක් නිර්මාණය කරගන්න. ඉතින් ඉතාමත්ම සරලව සහ අඩුකම්පෝනන්ස් ප්‍රමාණයක් භාවිතක් කරමින්, ආඩුවිනෝ මල්ටිමීටය එකක් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව අද අපි මේ වීඩිය එකෙන් කතා කරමු. අද අපි නිර්මාණය කරන්න බලාපොත්වෙන මල්තිමීටය එක මගින්. Continuවි, DC. World, Res resistance, analog valueses. සිගනල් ජනරටින් වැනි ෆන්ෂන්ස් කීපයක්ම ටෙස් කර ගැනීමට හැකියාව ලබෙනවා මල්ටමීටයක නිර්මාණය කිරීමේදී රෙසිස්ටස් හාවේියබල් රෙසිස්ටර්ස් කීපයක් භාවිතා කිරීමට සිදුවන නිසා කම්පෝනන්ස් වලට අදාළ වලියස් වෙනස්වීම මත මල්ටිමීටයකේ රිීඩන්ස් වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා මල්ටිමීටයක නිර්මාණය කිරීමෙන් පසුව තවත් මල්ටමීටය එකක් බභාවිතයෙන් ආඩයිනෝ මල්ටිමීටයක කලිබ කරගන්න පුළුවන්න්නම් වඩාත් නිවැරදි ීඩීන්ස් මෙ මල්ටමීටේක මගින් අපිට ලබාගන්න පුළුවන් මල්ටිමීටයක නිර්මාණය කිරීම සඳහා ආඩුයිනෝ නැනෝ හෝ ආඩුෝ වනෝ බෝඩ් එකක් අංඟල් බිින්ද ඇදසම නමයයි එකක ස්SD දහතුනයි බිඳුවයි හය ඕ ඩිස්ලේ එකක්තැන්කේ රෙසිස්ට එකක්ටKේ සහ 200kේ වේියබල් රෙසිස්ටර්ස් දෙක් එකයි එ නමසිය දා හතර ඩයෝඩ් එකක් වේරෝබෝඩ් එකක්, පුෂ් බටන් ස්තුනක් කුඩා සවිච්ච එකක්, සර්කට් වයස්කීපයක්, බස එකක් LED ලයිට් එකක්මල් හාෆීමේල් පින්හෙඩස් කීපයක් මූලිකෝම අවශ්‍ය වෙනවා. මීට අමතරව රීචාජබල් බැට්‍රිය එකක් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්. TDP හතලිහයි පනස් හය මොඩියුල් එකක්. CBS401 හෝ වෝල්ඩ් පහක ධාරාවක් ලබාගතහැකි ස්ටප් මොඩියුල් එකක් සහල් ලිතිම්මයිෙන් බැට්‍රියකක් අවශ්‍ය වෙනවා. බැට්‍රියකක් භාවිතා නොකරවනත් තුවලට පුළුවන් මේ මල්ඩිමීටේක නිර්මාණය කරගන්න. මල්ඩිමීටයක නිර්මාණය කිරීමට කලින් මල්ඩමීටයක ක්‍රියාත්මකවන ආකාරය පිළිමඳව අපි සරල අදහසාකාරගනිමු. මේ ආඩුවිනෝ මල්ටිමීටේ එකට මනුස් හතක් භාවිතාවන අතර පිළිවලින් වෝ මීට එකක් ඇලෝ‍රඩකක් රෙසිටස් වරිඩකක් Drොප වරිඩකක් කටිනිවිඩි ටෙස්ට එකක් deviceස් බරි වට මීට එකක් සහ PW සිගනල් ජනරේට එකක් අන්තර්ගත වෙනවා වෝ මට එක සඳහා තුන්වන ඇනලොක් පන්න එක භාවිතාවන අතර මේ මගින් ඩDC. පොසිටව වෝල්ට් වැැලව එක රිීට් කිරීම සිදු කරනවා. ආඩුවිනෝ බෝඩ් එකක් සමඟ බිල්ඩින් තන්බිට් ඇලොක්ට ඩිජිටල් කන්නුවට එකක් අන්තර්ගත වන නිසා අමතර උපාංග සම්බන්ධ නොකර උපරිම වෝඩ් පහක වෝල්ටේජ එකක් පමණයි මෙෂය කර ගැනීමට හැකියාවලබෙන්නේ. ඉතින් මේ ගැටලුව විසදා ගැනීම සඳහා අපිට පුළුවන් වෝටේ් ඩවයිඩ එකක් ආඩවිෝ බෝඩ් එක සමඟ සම්බන්ධ කරගන්න. මේක්‍රමය භාවිතයෙන් වෝඩ් පහකට වඩා වැඩි ෝල්ටේජ් එකක් වඋනත් ඇනලොක් පින් එකක් මගින් රීට් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි නිර්මාණය කරන මල්ටිමීට එකට ටන්කේ රසිස්ට එකක් සහ 200ගේේ වියබර් රිසිස්ටේ එකක් මගින් ක්‍රියාත්මක වන වෝටේ් ඩිවයිඩ එකක් භාවිත වෙනවා. 200කේ වියබල් රිසිස්ටේක වෙනුවට අවශ්‍යනම්,හ්ක රිස්්ටේකක්, භාවිතා කිරීමටත් හැකයාව තිබෙනවා. නමුත් ඩයිෝඩ්ඩ එකක් භාවිතා කරමින් රිවර්ස් වෝ් පොටක්ෂන් ෆන්ෂන් එකක් වෝල්ට මටය එකට එකතු කර ගැනීමට බලාපොත්තු වෙන නිසා වියබර් රිෙසිස්ටේක මගින් පහසුවෙන්ම වෝල්ට් මීටක කෙලිබරේට් කර ගැනීමට අවස්ථාව ලබෙනවා. ඒවාගේ මේ වෝල්ටේජ් ඩිවයිඩ එක මගින් උපරිම DCෝ් පනාක් දක්වා වෝල්ටේජ් එකක් මෙෂය කර ගැනීමට පුළුවන්. ඇලව් ක්‍රීඩය එක ක්‍රියාත්මැකවීම සඳහා ඒ සීරෝ පින් එක භාවිත වෙනවා. මෙහිදී බිදුවත් එදස් විසි හතරත් අතර ඇලොක් වැලියස් රීට් කිරීම සිදු කරනවා. රෙසිටන්ස් වැලියු රීට් කිරීම සඳහා ඒට පින්නක භාවිතාවන අතර. පරිීක්ෂා කිරීමට අවශ්‍ය රෙසිස්ට එකට වෝල්ඩ් පහක ධාරාවක් ලබාදී ඒ මගින් ඇතිිරන වෝල්ටේජ් ට්‍රොප් එක ගණනය කිරීම මගින් රෙසිස්ටේකට අදාල රෙසිටන්ස් වැලව එක ලබාදීම සිදුකරනවා. කටඩිනිවිටි මොඩ්ඩ එක ක්‍රියාත්මකවීම සඳහාත් වෝල්ඩ් පහක ධාරාවක් භාවිතාවෙන අතර නිවැරදි කටිනිවිට එකක් ඩිටෙක් වූ අවස්ථාවකදී බස එක හා LED ඉන්ඩිකේට එක ක්‍රියාත්මකවීම සිද වෙනවා. D9 පින්න්න එක මගින් ප. සිගනල්ස් ජනරේට් කිරීම සිදුකරන අතර ලෙෆ්ට් සහ රයිට් පුෂ්බටන්ස් මගින් පල්ස් රේන්ජක වෙනස් කරගන්න පුළුවන්. අපි දෙැම් බලමු මල්ටිමීටයක නිර්මාණය කරගන්න කොහොමද කියලා. ඔයාලට පුළුවන් මේ සඳහා ආඩවිනෝ ඌනබෝඩ්ඩ එකක් හෝ ආඩවිෝ නැනෝබෝඩ් එකක් භාවිතා කරන්න මොලිින්ම ආඩුවිෝ බෝඩ්ඩ එකට මල්ටිමීටකට අදාළ කෝඩ්ඩක අපප්ලෝට් කර ගැනීමට අවශ්‍යයි. අවශ ලයිබ්‍රීස් නිවැරදිවෙ ඉස්ටෝල් කර ගැනීමෙන් පසු අපිට පුළුවන් සාර්ථකව කෝඩ්ඩක අපප්ලෝඩ් කරගන්න. මල්ටිමීට ප්‍රජෙක්්ට එකකට අදාල කෝඩිං සහ ඩයග්‍රම්ස් වීඩියකට පහලින් නඇති ඩිස්ක්‍රීප්ෂන් එකෙන් වලට ඩන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි දැම් බලමු මල්ටමීටයකට අදාළ වය කනෙක්ෂන් සම්බන්ධ කරගන්න කොහොමද කියලා. ඔයාලට බලාගන්න පුළුවන් OLED ිස්ලේ එකට ග්‍රවන්් VSCK සහ SDA වශයෙන් පින් හතරක් අන්තර්ගත වෙනවා. ඩිස්ලේ එක ආඩවිනෝ බෝඩ් එකට සම්බන්ධ කිරීමේ දී ග්‍රෞන්් පින් එක ආඩවිනෝ බෝඩ් එක ග්‍රවන් ලයින් එකටත් VCC පින් එක 3.3ෝ පින් එකටත් SCK පින් එක Fෆ පින් එකටත් Sස්DA පින් එක ඒ ෆෝ පින් එකටත් සම්බන්ධ කරගත යුතුයි. මල්ටිමීටය එකට භාවිතා කරතිබෙන අයිකොන් සයිසස් වලට වඩාත්ම සුදුසුවෙන්නේ අංගල් බින්දුව අදසම නමයයි එකක OLED ඩස්පලේ එකක් උනත් අංගල් බින්ඳුව අදසම නමයයි හයක OL ඩස්පලේ එකකූුත් මල්ටිමීටයක සමඟ භාවිතා කරන්න පුළුවන්. මේ ළඟට පුෂ්බටන්ස් තුන සම්බන්ධ කර ගතයුතුයි. ඔයාලට බලාගන්න පුළුවන් පුෂ්බටන්ස් වලට පින් දෙකක් අන්තර්ගත වෙනවා. ලෙෆ් බඩ් එකට අදාළ එක් පින් එකක් ඩ5 පින් එකටත් රයිට බඩ් එකට අදාළ එක් පින් එකක් D4ෝ පින් එකටත් සෙන්ටබඩ එකට අදාළ එක් පින් එකක් D3ී පින් එකටත් සම්බධ කරගතයුතුයි. ෂ් බටන්ස් තුනටම අදාළ ඉතිරි පින් තුන ආඩවිනෝබෝඩ්ඩකේ ග්‍රවන් ලයින්් එකට සම්බන්ධ කළ යුතුයි. මීළඟට බසයක සහ LED ඉන්ඩිකේටක සම්මන්ධ කර ගැනීමට අවශ්‍යයි. මේ සඳහා බසකට හා LED ලයිට් එකට අදාල නෙගෙටව් පින් එක ආඩවිනෝබෝඩ්ඩකේ ග්‍රවන් ලයින්් එකටත්. බස එකට හා LEDD ලයිට්කට අදාළ ඉතිරි පින් දෙක D6 පින් එකටත් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් අපි එක් එක් ෆන්ශන්ස් වට අදාළ dataටඉන්පට් කිරීම සඳහා පින්හෙඩස් වයකර ගැනීම සිදු කළ යුතුයි. මල්ටමීට එක සඳහා වෙන්වෙන් වශයෙන් dataට ඉන්පට් සක්ෂන්ස් හතරක් අන්තර්ගත වෙන අතර ඩයග්‍රම් එකේ සඳහන්වන ආකාරයට මේ කොටස් සම්බන්ධ කරගන්න පුුවන්. 2කේ වරියබර් රෙසිස්ටේකේ පළමු පින් එක ආඩුවිනෝ බෝඩ් එකේ ඒ ට පින් එකටත් දෙවන පින් එක ග්‍රෞන්්ලයින් එකටත් සම්බන්ධ කරගත යුතුයි. එවාගේම වේරියබල් රෙසිස්ටේකේ වැලිුව එක 1.8kේ අගකට සකසා ගැනීමටත් අවශ්‍යයි. ඉන් පසුව වේරියබර් රෙසිස්ටේකේ පලමු පින් එකට සහ ආඩවිනෝබෝඩ් එකේෆයිවෝල් පින් එකට පින්හෙඩස් දෙකක් සම්බන්ධ කරගත යුතුයි. මේ පින්හෙඩස් දෙක මගින් තමයි රෙසිටන්ස්වැල. ්‍රොපවෝල් හා කටිනිවිටි ටෙස්ට යන ෆන්ෂන්ස් සඳහා ඩේට ඉන්පුට් කිරීම සිදු කරන්නේ. මීළඟට ටන්Kේ රෙසිස්ටක හා 200ේ වේරියබල් රෙසිස්ටේක සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. මෙහිදී පළමුුව ටැන්කේ රෙසිස්ටේකේ එක්ක ග්‍රයක් සහ 200kේ වියබල් රෙසිස්ටේකේ පළමු අග්‍රය සම්බන්ධ කර ගනිමින් වෝල්ටේජ් ඩිවයිඩ එකක් නිර්මාණය කර ගදයුතුයි. ඉන් පසුව ටැන්ගේේ රෙසිස්ටයකේ නිදහස් අග්‍රේට ග්‍රවන්් ලයින්් එකත් වෝල්ටේජ් ඩිවඩ එකේ වෝල්ටේජ් අවට් පින්නක ඒත් ත්‍රී පින්නකටත් සම්බන්ධරගන්න පුළුවන්. මීළඟට වේරියබ රෙසිස්ට එකේ දෙවනාග්‍රය එනම් වෝල්ටේ් දිවයිඩ එක වෝල්ටේච් ඉන්පපුට් පින්න්න එක ෆීමේල් පින්හෙඩ එකකටත් ග්‍රවන්් ලයින් එක තවත් එෙක් ෆමේල් පින්හෙඩ එකකටත් සම්න්ධ කරගතයතුයි. ෝම එක සඳහා රිවර්ස් වෝල්ටේජ් පටක්ෂ එකතු කර ගැනීමට අවශ්‍ය නම් ග්‍රවන් ලයින් එකට සම්බන්ධ පින්හෙඩ එක අතරට කැතෝඩ් අග්‍රය පින්හෙඩ එක දෙසට යොමුුවෙන ආකාරයට එකයි එ නම සියදා හතර ඩෝඩ් එකක් සම්බන්ධ කරගන්න පුළුව. වෝේජ් ඩිවයිඩ එකට සම්බන්ධ කළ මේ පින් හෙඩස් දෙක මගින් ඩDC වෝ ටේජස් මෙෂ කර ගැනීමට හැකියාව ලැබෙනවා. මීළඟටඒසෝ පින් එකටත්ෆ හා ග්‍රවන්් ලයින් එකටත් පින්හෙඩස් තුනක් සම්බන්ධ කර ගතයුතුයි. මේ පින්හෙඩස් තුනමගින් තමයි ඇනලොග් dataටර් රිීඩ් කර ගැනීමට හැකියාව ලබෙන්නේ. මීළඟට PWM සිගනල් සඳහා අවශ්‍ය වන පින්හෙඩස් සම්බන්ධ කර ගත යුතුයි. මේ සඳහා D9 පින් එකට හා ග්‍රවන්් ලයින්් එකට තවත් පින්හෙඩස් දෙකක් සම්බන්ධ කරගන්න අවශ්‍යයි. පවසෝස්සක සඳහා USB පව එකක් හෝ රීචාජබල් ලිතිියම්මයින් බැට්‍රිය එකක් භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. බැට්‍රිය එකක් සම්බන්ධ කරන නම් TTP හතලිහයි පනස් සහය මොඩියුල් එකක්ෆවෝල් ස්ටප් මොඩුල් එකක් ලිතිියම්මයින් බැට්‍රියක් කාහ සවිච්ච එකක් ඩයග්‍රම් එක ආකාරයට සම්බන්ධ කර ගැනීමෙන් පසුවෆයිවෝ පොසිටවල්ලයින් එක ආඩයිනෝබෝඩ්ඩ එක ව ඉන්ලයින් එකටත්. ටිින් නගටව් ලයින්් එක අඩුවිනෝබෝඩ් එකේ ග්‍රෞන්් ලයින්් එකටත් සම්බන්ධ කර ගත යුතුයි. මේ ආකාරයට ඔයාලට පුළුවන් මල්ටිමීට එක සඳහා රීචාජබල් බැට්‍රියක් සම්බන්ධ කරගන්න. අවසාන වශයෙන් මල්ටිමීට එක සඳහා ටෙස්ට ප්‍රොබ් දෙක් අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉවත් කරනලද මල්ටිමීට එකක ප්‍රබ් දෙකක් හෝ ජම්පවායස් එකක් භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණශීලීත්වයට අනුව වේරෝබෝඩ් එකක මෙ මල්ටිමීටය එක නිර්මාණය කරගන්න. සියලුම කනෙක්ෂන්ස් නිවැරදිව සම්බන්ධ කරගැනීමෙන් පසුව අපිට පුළුවන් මල්ටිමීටය එක සඳහා පව ලබාදීම සිදු කරන්න. පව ලබාදීමෙන් පසු මල්ටිමීටය කරන්වන අතරම සෙන්ට බටන් එක මගින් මෙනු සතර හුවමාරුවීමට හැකියාව ලබෙනවා. ඒ වගේම මෙනුස් සතර මාර්වීමේදී බස එක ක්‍රියාත්මකවීම මගින් සෞන්ඩිෆෙක්් කීපයක් ලබාදීමත් සිදුවෙනවා. යම්ආකාරයකින් මල්ටිමීටේක නිවරදිව ක්‍රියාත්මක නොවෙනවනම්, ඩයග්‍රම්මකට අනුව පව හා ඩිස්ලේ කනෙක්ෂන්ස් නිවැරදිව සම්බන්ධ වී ඇදද යන්න නැවත පරීක්ෂා කිරීම මගින්. බොහෝ විට ගැටලු විසදා ගැනීමට හැකි වෙනවා. සියල්ල නිවැරදිව ක්‍රියාත්මක වෙනවනම් මීළඟට අපිට පුළුවන් මල්ටිමීටය එක කෙලිබ්‍රේට් කිරීම සිදු කරගන්න. වඩා නිවැරදි කලිබරේෂණ එකක් සඳහා අපිට තවත් මල්ටිමීටය එකක් අවශ්‍ය වන අතර මල්ටමීටය එකක් නොමැති නම් ෆයිවෝල්් චාජ එකක් හා වන්ගේ ටන්කේ වැනි රෙසිස්ටස් කීපයක් භාවිතා කරන්න පුළුවන් ෝ් මීටක කැලිබේට් කිරීම සඳහා වෝල් මීටකට එටවීමෙන් පසු වෝට් මීට එකට අදාල පොසිටව හා නෙගටව් පින් හෙඩස් වලට ප්‍රබ්වාය සම්බන්ධ කරගතයුතුයි. ඉන් පසුව ප්‍රබ්දක මගින් ෆයිවෝල් චාජය එකේ වෝල්ටේජක ටෙස්ට කරන්න පුළුවන්. වෝල් මටර් සක්ෂන් එකට රිවස් ෝල්ටේජ් පටක්ෂන් සඳහා ඩෝඩ් එකක් භාවිතන්නොකරනවනම්. අනිවාර්යෙන්ම නෙගටව හා පොසිටව වස් නිවරදිවම හඳුනාගෙන වෝල්ටේජක මෙෂය කළ යුතුයි. ඒේසේ හෝ ෆයිෝල්් චාජයකට අදාල වෝල් ටේජ්ජකමිශ කිරීමේදී වෝල් පහකට ආසන් අගයක් ඩිස්පලෙන් නො වෙනවනම්. 200හට්කේ වේරියබල් රෙසිස්ට එක ඇජස්කර්ගැනීම මගින් වලට පුළුවන් නිවරදිම ෝල්ටේජ් රීඩින්නක ඇජස්කරගන්න. ෝ් පටක්ෂන් සඳහා ඩයියෝඩ් එකක් භාවිතා නොකරන අවස්ථාවක ඩ්‍රොප්වෝල්ට් එකක් නොමැති නිසා DC වෝ පණහක් දක්වා ඉතා නිවැරදිෝල්ට් රිඩන්ස් මේ මල්ටමීට එක මගින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් අතපසුවීම් මගින් ආඩුවිනෝබෝඩ්ක ක්‍රියා විරහිතවීම වලක්වා ගැනීම සඳහා වෝඩ මීට එක සමඟ ඩයියෝඩ් එකක් භාවිතා කිරීම වඩාර්ම සුදුසුයි. ළඟට රෙසිස්ටන්ස් ්‍රීඩේක කැලිපරේට් කිරීම සිදු කළ යුතුයි. මේ සඳහා අපිටාගයන් කීපයක රෙසිස්ටස් අවශ්‍ය වෙනවා. රෙසිස්ටන්ස් තෙස්ට මෙනුවකට එන්ටව ඊට අදාල පින්හෙඩස් දෙකට රෙසිස්ට එකක් සම්බන්ධ කරගත යුතුයි. මෙහිදී රෙසිස්ටයකට අදාළ වැලිුව එකක ඩිස්පලෙන්නො වෙනවනම් ඕලට පුළුවන් 200ේ වරිියබල් රෙසිස්ටේක ඇජස් කරගැනීම මගින් නිවැරදිවට ටෙස්ටයක කැලිබපරේට් කරගන්න. මෙයා කාරයට නිවැරදිව මල්ටිමීටයක කැලිබරේට් කර ගැනීමෙන් පසු යාලට පුළුවන් ආඩුෝ මල්ටිමීටය එක භාවිතයට ගන්න. අපි දැම් බලමු මල්ටිමීටයකට අදාළ එක් එෙක් ෆන්ශන්ස් භාවිතා කරන්න කොහොමද කියලා. හළමු මෙෙනුව එක මගින් වෝල්ට් මීට එක රන්වන අතර මේ මගින් ඩ.සි.ෝල්ටේච් එකක් මෙෂය කරගැනීමට හැකියාව ලැබෙනවා. වෝල්ටේච් මෙෂය කිරීම සඳහා වෝට් මීටක්ට අදාල පින්හෙඩස් දෙකට පෝප් සම්බන්ධ කරගද යුතුයි. ඒ වන මෙෙනුවක මගින් ඇනලෝ ඩේට රීඩ් කිරීම සිදුකරන අතර පොටෙන්ශමීට එකක් හෝ සන්ස එකක් ඇනලොග් ්‍රීඩ එකට අදාල පින් හෙඩස් වලට සම්බන්ධ කළයුතුයි. මෙහිදී පොටෙන්න්ශෝමීට එක හෝ සම්මන්ධකරන සන්සේක මගින් ලබා දෙෙන ඇනලොග්ඩට වැැලියුස් ඩිස්පලේ කිරීම සිදුකරනවා. තුන්න මෙෙනුවක මගින් අපිට පුළුවන් රෙසිස්ට එකක වැලියුව එක ටෙස්ට් කරන්න. ඒ සඳහාත් ඊට අදාල පින් හෙඩස්තක භාවිතා කළියුතුයි. හතරවන මෙෙනුව එක මගින් එඩ එකක් හෝ යම් කම්පෝනන්ට එකක් ක්‍රියාත්මක වීමේදී ඇතිවන ඩ්‍රොප්ෝල්ටේජ් වැලුව එක අපිට බලාගන්න පුළුවන්. මේ සඳහාත් රෙසිස්ට වැලියු ටෙස් කිරීම සඳහා භාවිතා කළ පින් හෙඩස් දෙකම භාවිත වෙනවා. එවගේම උපරිමවෝල්ඩ් පාහක් දක්වා වෝල්ටේජ් එකක් ලබාගන්න කම්පෝනට එකක් පමණයි මේ මගින් ටෙස්කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. වන මෙෙනුව එක මගින් කටිනිවිටියක චෙක්කර ගැනීමට හැකියාව ලබෙන අතර මේ සඳහාත් රෙසිස්ටවැලුටෙස් සඳහා යොදා ගන්නා පින්හෙඩස් දෙකම භාවිත වෙනවා. සාමාන්‍ය මල්ටිමීට එකක සිදුවන ආකාරයටම ප්‍රොප් දෙකෂෝටූ විට බීප් එකක් සමඟ LED ඉඩිකේට එක ලයිට් වීම හා ඩිස්පලේක මගිනොත් අදාළ ස්ටේටස්සක යස් හෝ නෝ වශයෙන් ඩිස්පලේ කිරීම සිදු කරනවා. හයවන මෙෙනුවක මගින් ආඩුයිනෝබෝඩ්ඩකට ලැබෙන ඉන්පුට්ෝල් ටේජ්ක බලාගන්න පුළුවන්. හත්වන මෙෙනුවක මගින් P.. සිගනස් ජනරේට් කර ගැනීමට හැකිියාව ලැබෙනවා. මේ සඳහා PWM සිගර් සක්ෂන් එකට අදාල පින් හෙඩස්තක භාවිතා කිරීමට සිදුවන අතර ේහා් Puෂ්පටන්ස් මගින් පල්ස් රේන්ජක අඩු හෝ වැඩිකරගැනීමට පුළුවන්. මේ ඔපෂන් එක භාවිතයෙන් DC. Moෝර්ස් වැනි කම්පෝනන්ස් වල ස්පට් කට්‍රෝලින් ටෙස් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයාලට පුළුවන් ආඩුවිනෝබෝඩ්ඩ එකක් හා සුළු කම්පෝනන්ටස් ප්‍රමාණයක් භාවිතක් කරමින් ඉතාමත්ම සරල මල්ටිමීට එකක් නිර්මාණය කරගන්න ඒ වගේම අවශ්‍ය නම් කෝඩ්ඩක වෙනස් කරමින් මල්ටිමීටයකට තවත් ෆන්ංෂන් එකතු කර ගැනීමට හැකියාව තිබෙනවා වැඩිවෝල්ට යතා සහ වැඩි රෙසිස්ටන් ලල් ටෙස් කිරීමේදී යමවස්ථාවන් වල අගයන් කීපයක් ඩිස්පලේ කිරීමත්, වෙලඳපලින් මිලදී ගන්න මල්ටිමීටයක තිබෙන සියලුම පොටෙක්ෂන් ෆීජස් ආඩු නෝමල්ටිමීටයකටන්තර්ගත නොවීමත්. AACෝල්ටේජ එකක් මෙෂය කර ගැනීමට නොහැකිවීමත්, නෙගටව් ඩDCෝල් ටේජස් මෙෂය කිරීමට නොහැකිවීමත් වැනි ගැටලු මේ මල්ටිමීටයක සමඟ පැමිණෙන ප්‍රධාන අවාසි ලෙස හඳුන්න පුළුවන්. කෙසේ වුවත් ආඩයිනෝ ප්‍රොජෙක්ට් එකක් වශයෙන් ඔයාලටත් පුළුවන් මේ මල්ටිමීට එක පහසුවෙන්ම නිර්මාණය කරගන්න. ඒවාගේම ඉදිරි වීඩියෝ එකකද මීට වඩ වැඩි කම්පෝනෙන්න්ස් ප්‍රමාණයක් යොදා ගනිමින් මීටත් වඩා සාර්ථක ආඩෝ මල්ටිමීට එකක් නිර්මාණය කරන ආකාරය ගැනත් අපි කතා කරමු. වීඩියෝ එක ගැන තිබෙන ගැටලු සහ මල්ටිමීටක නිර්මාණයයක් කිරීමේදී ඇතිවන සියලුම ගැට්ලු කමෙන්ට් සෙක්ෂන්ණගේ නිදිරිපත් කරන්න. වත් අලත් වවිඩි එකකින් අපි නැවතත් හමු.